ආයුබෝවන් කියලා පිළිගන්න ඔයාලා හැමදෙනාම අදත් R.K YouTube channel එකේ Breaking Bad TV series එකේ 3 season එකේ 13 වෙනි episode එකට එනවා. ඉතින් වැඩි කතා බහකින් තොරව අපි යමු අද episode එක පැත්තට. මේ episode එක පටන් ගන්නවත් එක්කම පෙන්වන්නේ මීට අවුරුදු ගානකට කලින් White එයාගේ ගෙදර මිලදී ගත්ත විදිය. එයා ඒ කාලේ ගුරුවරයෙක් විදිහට නෙමෙයි වැඩ කරලා තියෙන්නේ. එයාගේ යාළුවාගේ රසායනාගාරයේ තමයි එයා වැඩ කරලා තියෙන්නේ. ඒ ගෙදර සෙට් කරලා තියෙන බය පොඩ්ඩක් එළියට ගිහින් එන්නම් කියලා එතනින් එළියට යනවා. ඒ අතරතුරේදී ස්කයිලර් එහෙම ඒ ගෙදර හැමතැනම පරීක්ෂා කරලා බලනවා. ඒ අතරතුරේදී ස්කයිලර් ප්ලෑන් කරනවා ගෙදර කොහොමද තියෙන්න ඕනි කියලා. වයිට් කියනවා මට මේ ගෙදර කාමර ගන්න මදි. මට අමතර කාමරයක් තව තියෙන්න ඕනි. ඒ කාමරය අපි පාවිච්චි කරන්න පාඩම් කරන්න. වාට ලියන කටයුතු වලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. මේ ගෙදර මදි. තවට කාලකින් මීට වඩා හොඳ ගයක් අපිට ගන්න පුළුවන් ගා ඒ දෙන්නත් එක්ක කතා කරනවා. ඉතින් මෙතනින් Breaking Bad TV series එකේ 3 සීසන් එකේ 13 වෙනි එපිසෝඩ් එක පටන් ගන්නවා. මේ එපිසෝඩ් එක සුපිරිම එපිසෝඩ් එක වේවි කියලා මම හිතනවා. ඉතින් ඔයාලා තාමත් අපි subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගෙන ඉන්න. මේ වගේ වීඩියෝ අලුතෙන් දාපු ගමන්ම ඔයාලඟට එතකොට ගෙන්න ගන්න පුළුවන්. එහෙනම් අපි යමු ආයෙත් එපිසෝඩ් එක පැත්තට. ඊළඟ සීන් එකෙදි පෙන්වන්නේ වයිට් ගේ කැඩිච්ච වාහනේ කාන්තාරයක් වගේ තැනක නවත්තලා තියෙනවා. එයා කවුරු හරි එනකන් තමයි බලාගෙන ඉන්නේ. ඒ අතරතුරේදී ඉස්සරහම වාහනයක් එනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි ගුස්. ගුස්ගේ වාහනේ එතනින් නැවැත්තුවම පස්සේ මයික් එකකින් බැහැලා වයිට් ළඟට ඇවිල්ලා වයිට් ට කියනවා ගුස් ඇවිල්ලා ඉන්නේ. එයාට ඔයත් එක්ක කතා කරන්න ඕනේ. අපි යන් කියලා කියනවා. ඒ වගේ මයික් කියනවා ඔයාගේ වාහනේ හදාගන්න කියලා. වයිට් කියනවා මෙතෙන්දි වෙන දේ අනුව තමයි ඒක තීරණය වෙන්නේ කියලා. එහෙමම ගිහිල්ලා වයිට් ගුස්ස හම්බෙනවා. ගුස්ස හම්බුනාන් පස්සේ ගුස්ස අහනවා කොහෙද ජෙසි කියලා. වයිට් කියනවා මම දන්නේ නැහැ කියලා. ඒත් එකම ගුස් අහනවර කරපු වැඩේ ගැන. ඒක එහෙම නොකර ඉන්නයි තිබුණ කියලා ගුස් කියනවා. වයිට් කියනවා එයාලා ජෙසිව මරන්න හැදුවා. ඒකයි එහෙම කරේ කියලා. ජෙසි එතෙන්ට ගියේ අර ළමයා මරපු නිසා කියලාත් කියනවා. ගුස් කියනවා එහෙම දෙයක් තියෙනවා නම් මාත් එක්ක කතා කරලා ඒක විසඳුමක් කරගන්න තිබුණ කියලා. එහෙම කියලා ආයෙත් අහනවා ජෙසි කොහෙද කියලා. වයිට් කියනවා මම දන්නේ නැහැ. එයාව හොයනවා නම් ඒක තේරුමක් වෙන්නේ නැහැ. එයා දැන්ටමත් මෙහෙන් පිට වෙලා ඇති. එයාට ඕනි තැනක ජීවත් වෙන්න ඕනි තරම් සල්ලි ළඟ තියෙනවා කියලාත් කියනවා. මම මොකක් හරි තීරණයක් ගන්නව නම් දැම්ම ගන්න. එක්කෝ මාව මෙතෙන්දිම මරලා දාන්න. ඊට පස්සේ මාස ගාණක් ගිහිල්ලා කොහොම හරි ජෙසිවත් හොයා ගන්න. ඊට පස්සේ එයාව මරන්න. තව ඔප්ෂන් එකක් තියෙනවා. එහෙම කියද්දි ගුසුත් අහනවා ඒ ඔප්ෂන් එක මොකද්ද කියලා. වයිට් කියනවා මං දිගටම ඔයා වෙනුවෙන් වැඩ කරනවා. ඔයා ජෙසිව අතාරින්න ඕනි. කිසිම සිද්ධියක් උනේ නැහැ කියලා හිතාගෙන අපි දිගටම වැඩ කරගෙන යන්න ඕනි කියලා කියනවා. ඒ වගේම මං අලුත් සහායකෙක් ගන්නම් කියලා කියනවා. ගුස්සෙකට කැමති වුණත් එයා කියනවා ඔයාට ඕනි සහායකයෝ මේ පාර ගන්න බෑ. මට ඕනි සහායකයා මං ඔයාට දෙනවා. එතකොට එයාත් එක්ක වැඩ කරන්න කියලා. එහෙම කියලා ගුස්සෙතෙනින් යනවා. මයිකු කියනවා ඔයාගේ වාහනේ හදාගන්න කියලා. ඊළඟ සීන් එකේදී පෙන්වන්නේ වයිට් එයාගේ ලැබ් එකට එනවා. එයාගේ ලැබ් එකේ ගුස්ගේ ගෝලයකුත් තියලා තමයි තියෙන්නේ. ඊට අමතරව වයිට්ගේ සහායට ඇවිල්ලා තියෙන්නේ ලැබ් එකේ කලින් වැඩ කරපු පොර. ඒත් එක්කම පෙන්නවා මයික් එයාගේ මිනිබිරි. එයාගේ දුව ළඟට එක් කරගෙන එනවා. ඊට පස්සේ කාර් එකෙන් බැලුන් ටිකක් අරගෙන ඒ මිනිබිරීට දෙනවා. මිනිබිරි අහනවා අනික් බැලුන් ටික කාටද කියලා. මයික් කියනවා ඒක මට කියලා. මිනිබිරි කියනවා වයසක කට්ටියට බැලුන් ඕනි නෑනේ කියලා. ඒත් එක්කම මයික් කියනවා වයසක කට්ටිය බැලුම් වලින් සෙල්ලම් කරනවා කියලා. එහෙමම රෑ වුණාන් පස්සේ මයික් අර බැලුන් ටිකත් අරගෙන තැනකට එනවා. ඇවිල්ලා ඒ බැලුන් ටික අතහැරියාන් පස්සේ එතන තියෙන ලයිට් කම්බියක ඇතිලා ඒක ගිනි ගන්නවා. එතන තියෙන CCTV දිහා දෙන්නේ බලාගෙන ඉන්නවා. එක පාටම CCTV ඔෆ් වෙනවා. ඒත් එක්කම ඒ ඩබල එළියට ඇවිල්ලා බලනවා. මයික් කරන වැඩේ ඒ ඩබලටම වෙඩි තියලා ඇතුළට යනවා. එතන ගෑනු කෙනෙක් ඉන්නවා. ඒ ගෑනු කෙනා ළඟට ගිහිල්ලා ඒ ගෑනු කෙනාගේ සපත්තු අරගන්නවා. අරගෙන ඒක එතන තියෙන කාමරයක් වගේ තැනකට වීසි කරනවා. ඒත් එක්කම එක පොරක් තුවක්කුවක් අරගෙන වෙඩි තියාන ඉස්සරහට එනවා. මයික් ඒ පොරත් මරලා දානවා. ඒත් එක්කම එතන චීන ජාතිකයෙක්ද කොහෙද අත්තුස්සගෙන ඉන්නවා මයික් දකිනවා. ඒත් එක්කම මයික් ඉන්න තැන බිත්තියට එහා පැත්තෙන් තවත් මිනිස්සෙක් පිස්තෝලයක් තියාගෙන ඉන්නවා. මයික් දැනගන්නවා එතන කවුරු හරි ඉන්නවා කියලා. ඊට පස්සේ මයික් ඒ චීනගේ උදව්වෙන් අර මිනිස්සයාගේ ඔළුවටම වෙඩි තියලා දානවා. අර චීන කෑ ගහනවා මේ කට්ටිය මාව බලහත්කාරයෙන් මෙගෙන්න ගත්තා. ඒ කට්ටිය මගේ රසායනික ද්‍රව්‍ය හොරකම් කරා. මට වෙන කරන්න දෙයක් තිබුණ නෑ ගග එක එකව කියනවා. ඒත් එක්ක මයික් අහනවා අර එළියේ ඉන්න ගෑනු කෙනාට ඩ්‍රයිවිං කරන්න පුළුවන්ද කියලා. අර චීනත් කියනවා ඔව් කියලා. ඒත් එක්කම මයික් ඒ චීනගේ අතට වෙඩි තියලා දානවා. ඊට පස්සේ කියනවා අර ගෑනු කෙනාට කියන්න වාව හොස්පිටල් එකට ගිහින් දාන්න කියලා. එහෙම කියලා අර වැටිච්ච වුවන්ගේ පාස්පෝර්ට් එකක් එහෙම ගන්නවා. අරගෙන ඒක කෙලින්ම ගිහින් දෙන්නේ ගුස්ට.
මයික් පහර දීලා තියෙන්නේ තවත් කණ්ඩායමකට මේක ගැන ගුස් එක්ක කතා කර කර ඉඳලා මයික් එතනින් යන්න හදනවත් එක්කම ගුස් අහනවා පින්ක්මන් ගැන හොයලා බැලුවද කියලා පින්ක්මන් කියලා කියන්නේ ජෙසීටම තමයි මයික් කියනවා මම තාම එයා ගැන හොයනවා ඉක්මනින්ම තොරතුරක් දැනගන්න බලන්නම් කියලා මයික් එතනින් යනවා ඉල සීනකෙදි පෙන්වන්නේ ආයෙත් ලැබ් එක එතන වයිට් සහ එයාගේ අලුත් සගයත් එක්ක එයා වැඩ කර කර ඉන්නවා වයිට්ගේ සගය කියනවා ගිය පාර මොකක් හරි මගෙන් වැරද්දක් වුණා නම් ඒ දේ කියන්න මම ඒ දේ නොවෙන්න වග බලා ගන්නම් කිසිම වැරද්දක් නොවෙන්න වග බලා ගන්නම් ගගා කියනවා වයිට් කියනවා ගැතින් කිසිම වැරද්දක් උනේ නැහැ කියලා ඒත් එක්කම අර සගය කියනවා මම මේවට ගොඩක් උනන්දුයි මම කැමතියි ඔයාගේ මේවා ඉගෙන ගන්න කියලා කරුණා කළා මට උගන්වන්න කියලා කියනවා මේ දෙන්න විතරක්ම නෙමෙයි දැන් ලැබ් එකේ ඉන්නේ අර ගුස්ගේ ගෝලයාත් එතන ඉන්නවා එදා රෑ වයිට්ගේ සගය ගෙදර ආවහම පස්සේ එයා සින්දුවක් අහහා ගෙදර තියෙන වැඩවල ටික කර කර ඉන්නවා ඒ අතර දොරට කවුරු හරි තට්ටු කරනවා වයිට්ගේ ගෝලයාත් කරන වැඩේ රේඩියෝ එක ඕෆ් කළා එහෙමම ගිහිල්ලා දොර ඇරලා බැලුවහම පස්සේ එතන ඉන්න ගුස් ඊට පස්සේ දෙන්නත් එක්කම කතා කරන්න පටන් ගන්නවා ගුස් කියනවා වා ඉක්මනට වැඩ ටික ඉගෙන ගන්න මොකද ඔයා ලැබ් එක බාර ගන්න ඕනේ මම ඔයාට සගේකුත් දෙන්නම් කියලා කියනවා වයිට්ගේ ගෝලයා අහනවා ඇයි එකපාරටම මෙහෙම කියන්නේ කියලා ගුස් කියනවා වයිට් ඔයාට කියන්නේ නැතුව ඇති සමහර විට එයාගේ සෞඛ්‍ය තත්ත්වය ගැන එයාට පිළිකාවක් තියෙනවා ඒක මාරාන්තික පිළිකාවක් කොයි වෙලේ මොනවා වෙයිද කියලා කියන්න බෑ මම බිස්නස් එකක් කරන්නේ මම ලැබ් එක වෙනුවෙන් විශාල මුදලක් වැය කරා ඉතින් මට පාඩු ලබන්න බෑ කියලා කියනවා ඕනෑම මොහොතක ඔයා ලැබ් එක බාර ගන්න සූදානමින් ඉන්න කියලා ගුස් වයිට්ගේ සගයට කියනවා ගුස් ප්ලෑන් කරන්නේ වයිට් වගේම ජෙසීවත් මරලා දාන්න ඉතින් ඊළඟ දවසේ වයිට් සහ එයාගේ සගය වැඩ කර කර ඉද්දී වයිට්ගේ සගය වයිට්ගෙන් අහනවා මෙත් හදද්දී එයාට නොතේරෙන දේවල් ගැන මේ දෙන්න කතා කරන හැම දෙයක්ම ගුස්ගේ ගෝලයාත් අහගෙන තමයි ඉන්නේ එම පෙන්නන ලෝය යා පාඩුවේ පැත්තකට වෙලා ඉද්දී එතන නේන මයික් මයික් ඇවිල්ලා ජෙසි කොහෙද ඉන්නේ කියලා ලෝයගෙන් අහනවා ඒත් ලෝය මයික්ට එක කියන්න කැමති වෙන්නේ නැහැ මයික් කියනවා ඔයා එක කිව්වේ නැතොත් ඔයාගේ කකුල් දෙක කඩලා දානවා කියලා ඒකට බය වෙච්ච ලෝය ඉක්මනට නැගිටලා මේසි පිටිපස්සට ගිහිල්ලා මෙන්න මේ කොලේ තමයි එයාගේ ඇඩ්‍රස් එක ලියලා තියෙන්නේ හැබැයි මට ඔයාට මේක දෙන්න බැහැ ඔයා දන්නවා මට එහෙම කරන්න බැහැ කියලා ඒත් ඔයාට පුළුවන් මම නැති අතරතුරේදී මේක ඔයාට ගන්න එහෙම කියලා ලෝය එතනින් එළියට යනවා එහෙමම ලෝය වයිට් එක කතා කර කර අර ක්‍රීඩාගාරයක් තියනවා කිව්වේ වයිට් ගන්නවා කිව්වේ අන්නේ ප්ලේස් එකට යනවා වයිට් කියනවා ආ මොනා කිව්වම් මම කාර් වොෂ් කරන තැන ගන්නවා කියලා එහෙමම දෙන්නත් එක්ක තැනට ආවහම පස්සේ ලෝයත් එක්ක වයිට් යනවා අර ක්‍රීඩා කරන්න තැනක් තියනවා කිව්වේ අන්නේ බිල්ඩින් එක අස්සට ඒත් එක්කම පෙන්වන ගුස්ගේ ගෝලයාගේ කාර් එකත් එයා වයිට් එහෙම ෆලෝ කරලා වයිට් එහෙම අරක ඇතුළට ආවම පස්සේ ලෝය වයිට්ට බනිනවා මගේ කාර් එකේත් මයික් එහෙමයි කරලා ඊට අමතරව ඒ කට්ටිය අපිව ෆලෝ කරනවා එහෙම එහෙම කිය කිය වයිට්ට බනිනවා මෙතන තමයි ජෙසි ඉන්නේ ලෝය කියනවා ඔයාට කතා කරගන්න තියෙන දේවල් ඉක්මනට කතා කරගන්න කියලා ඊට පස්සේ ලෝය එතනින් යනවා වයිට් අහනවා ජෙසිගෙන් කොහොමද කියලා ජෙසිත් කියනවා ඔහේ ඉන්නවා කියලා ඒත් එක්කම ජෙසි අහනවා වයිට්ට කොහොමද කියලා වයිට් කියනවා එයාලා මාව මැරුවේ නැහැ මට යාළත් එක්ක වැඩ කරන්න අවස්ථාවක් ලබා දුන්නා ඒකත් අර ගෝලයා ඉක්මනට වැඩ ඉගෙන ගන්නකම් ඒ කියන්නේ වයිට් දැනගෙන ඉඳලා තියෙනවා අර ගෝලයා ඉක්මනින් වැඩ ඉගෙනගෙන එතන ලැබ් එක බාර ගන්න හදන කියලා වයිට් කියනවා එයා එක එක ප්‍රශ්න මගින් අහනවා මාත් එයාට තේරෙන්නේ නැති විදිහට පුළුවන් තරමින් උත්සාහ කළා එක එක උත්තර දෙනවා කියලා කියනවා ඊට අමතරව ගුස්ගේ ගෝලයෝ එයාව ෆලෝ කරනවා අනම්මනංගක හැම එකක්ම කියනවා ඒත් එකම කියනවා මේකෙන් බේරෙන්න එක ක්‍රමයක් තියෙන්නේ ඒ මොකද්ද කියලා ඔයා දන්නවා කියලා කියනවා ජෙසි කියනවා මට බෑ ඒක කරන්න කියලා වයිට් කියනවා මට ඒක කරන්න වෙනවා අනිවාර්යයෙන්ම කරන්න වෙනවා ඒත් මට ඒකට ඔයාගේ උදව්ව ඕනි කියලා කියනවා ජෙසි කියනවා මේක පොලිසියට කියන්න එහෙම නැත්නම් DEA එකට කියන්න කියලා වයිට් කියනවා කොහොමද DEA එකට කියන්න බෑ කියලා මට එයාගේ ඇඩ්‍රස් එක හොයලා දෙන්න කියලා ජෙසිට කියනවා මම ඔයාගේ ජීවිතේ බේර ගන්න උදව් කරා ඒ වගේම මගේ ජීවිතේ බේර ගන්නත් උදව් කරන්න කියලා ජෙසිගෙන් ඉල්ලනවා එදාම රෑ වයිට් යාගේ ළමයාත් එක්ක ඉද්දී එයාට කෝල් එකක් එනවා වයිට් ඉක්මනට බාත්รูම් එකට ගිහිල්ලා කෝල් එකක් අරගන්නවා අරගෙන ඇඩ්‍රස් එකක් අහගන්නවා ජෙසි අහනවා ඒක කීයටද කරන්න කියලා වයිට් කියනවා අද රෑට කියලා ජෙසි කියනවා ඕක කරන්න එපා වා පොලිසියට කතා කරන්න කියලා වයිට් ඒ කියන දේ අහන්න නැතුව කෙලින්ම ෆෝන් එක කට් කරනවා රෑ වුණාම පස්සේ වයිට් එළියට එනවා ඇවිල්ලා වාහනේ නගින්න හදනවත් එක්කම එතෙන්ට එනවා අර ගුස්ගේ ගෝලයා ඇවිල්ලා කියනවා මාත් එක්ක එන්න ලැබ් එකට යන්න කියලා ලැබ් එකේ මොකක් හරි ලීක් එකක් වෙලා ඒක හදා ගන්න ඕනි කියලා කියනවා වයිට් කියනවා ඔයා ඉස්සර වෙලා යන්න මම පස්සෙන් එන්නම් කියලා ඒත් එක්කම ගුස්ගේ ගෝලයා කියනවා මට එහෙම කරන්න බෑ ඒ කට්ටිය මට ඔයාව එක් කරගෙන එන්න කිව්වා කියලා කියනවා එහෙම මේ දෙන්නත් එක්ක යන්නේ ලොන්ඩරියට ලොන්ඩරියට ගියන් පස්සේ අර ලොන්ඩරියේ තියෙන ලොකු මැෂින් එක ඕපන් කරන්නේ මයික් කියනවා ඉක්මනට ගිහින් ඒක හදන්න එහෙම කිව්වහන් පස්සේ වයිට් ඒක දිහා බලාගෙන ඉන්නවා
ඒත් එක්කම මයික් කියනවා වයික් මං කරොත් අපිට ඉක්මනට ගෙදරට යන්න පුළුවන් කියලා. එහෙම කිව්ව ගාම්ම වයිට් කියනවා මේක කරන්න එපා. මං ඔයාලා වෙනුවෙන් සේවය කරන්නම්. මට ගුස්ස එක්ක කතා කරන්න එක අවස්ථාවක් ලබා දෙන්න කියලා කියනවා. මයික් කියනවා මට කරන්න දෙයක් නැහැ. මට සමා වෙන්න. මේක මට කරන්නම වෙනවා කියලා කියනවා. ඒත් එක්කම වයිට් කියනවා මං ජෙසී ඉන්න තැන දන්නවා. එයා ඉන්නේ මේ ටවුන් එකේමයි. එයා කොහෙවත් ගිහිල්ලා නැහැ. මං එයා ඉන්න තැන දන්නවා. මං එයා ඔයාලට බාර දෙන්නම් කියලා කියනවා. ඒත් එක්ක මයික් අහනවා එයා කොහෙද ඉන්නේ කියලා. වයිට් කියනවා එයාගේ ලිපිනේ මන් දන්නේ නැහැ. ඒත් එයා මේ නගරෙමයි ඉන්නේ. මං එයාට කෝල් එකක් දාලා ගෙන්න ගන්නම් කියලා. එහෙම ෆෝන් එක අරගෙන කෝල් එකක් ගන්නවා. මේ කෝල් එක මයික් උත් අහගෙන තමයි ඉන්නේ. වයිට් ටිග්මන්ට් කියනවා ජෙසී ඒක ඔයා කරන්න. ඔයාට ඔතන ඉඳන් විනාඩි 20යි තියෙන්නේ. මෙහි ඉඳන් මට දුර වැඩි. මේ කට්ටිය මාව අල්ලගෙන ලැබ් එකේ තමයි දැන් ඉන්නේ කියලා කියනවා. එම කිව්ව ගමන්ම ඉක්මනට පිස්තෝලේ තරගෙන ජෙසී එතනින් යනවා. මයිකුයි ගුස්ගි ගෝලයයි වයිට්ව අල්ල ගන්නවා. මයික් අහනවා කොතනට යන එක ගැනද ඔය කතා කරේ කියලා. ඒත් එක්කම වයිට්ට තුවක්කුව එහෙමත් දික් කරනවා. වයිට් කියනවා ඔයාට මාව මරන්න බෑ කියලා. ඒත් එක්කම මයික් එයාගේ තුවක්කුව ලෝඩ් කරන ගමන් අහනවා ඇයි බැරි කියලා. වයිට් ගැම්මෙන් වගේ කියනවා මොකද ඔයාගේ බොස්ට මාව ඕනි කියලා. එහෙම කියලා අර ලිපිනේ කියනවා. ඒ ලිපිනේ කිව්ව ගමන්ම මයික් එහෙම උඩ යනවා. ගුස්ගි ගෝලයාත් එතනින් ඉක්මනට දුවලා යනවා. ඒත් එක්ක මයික් කෝල් එකක් ගන්නවා. ඒත් එතන සින්දු දාල් තියෙන හින්දා ඒ ෆෝන් එක වයිබ්‍රේට් වෙන සද්දේ වයිට්ගේ අලුත් ගෝලයාට ඇහෙන්නේ නැහැ. වයිට් උත් අනිත් පැත්තේ නම් මයික්ට කියන්නේ නැති. ඕක ආන්සර් කරන්න ඕනි කෝල් එකක් කියලා. ඒත් එක්කම වයිට්ගේ අලුත් ගෝලයාගේ ගෙදර දොරට කවුරු හරි තට්ටු කරනවා. වයිට්ගේ අලුත් ගෝලයා දොර ඇරපු ගමම්ම එතන ඉන්නේ ජෙසි. ජෙසි අර මනුස්සයාට තුවක්කුවක් දික් කරනවා. ඒ මනුස්සයාත් කියනවා ඕක කරන්න එපා. මං ළඟ ඕන තරම් සල්ලි තියෙනවා. මං වාට ඒව දෙන්නංගක. ඒත් එක්කම ජෙසි තිරයට තුවක්කුව දික් කරනවා. එක පාටම වෙඩි සද්දයක් එක්කම තිරේ කළු වෙනවා. මොකද්ද හිතන්න අද එපිසෝඩ් එක ගැන? සුපිරි එපිසෝඩ් එකක් කියලා මම හිතනවා. ඔයාලට එතන දේවල් පල්ලහැ කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න අමතක කරන්න එපා. එපිසෝඩ් එක හොඳ නම් ලයික් එක උත් දාන්න. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම් වෙනකන් මං ඔයාලගෙන් සමු ගන්නවා. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.